හාලින්ද රාජපක්ෂ මහත්මයා කාලේ වගේ ප්‍රශ්න අහන්න හැකියාවක් කිසි කෙනෙක්ට තිබ්බේ නැහැ. හැබැයි එතන කීප දෙනෙක් හිටියා වැඩේ අනා ගන්නවා වගේ තේරිච්ච නිසා ගෝඨාභය රාජපක්ෂ පොඩ්ඩක් ගොඩ දාන්න ප්‍රශ්න දෙක තුනකුත් ඇහුවා. හැබැයි ඒවත් අනාගත්තා. ඒ ප්‍රශ්න වලටවත් හරියට උත්තර දී ගන්න බැරි වුණා. දැන් අපිට පැහැදිලිව පේනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇයි මේ නඩු මග අරින්නේ කියලා. ඒ කියන්නේ මාධ්‍ය සාකච්ඡාවක් හරියට කරගන්න බැරි ජනාධිපති අපේක්ෂකතුමාට කොහොම තියෙයිද මේ නඩු වලදී හරස් ප්‍රශ්න හද්දි? පොඩි බබෙක් තමගේ අම්මා එක්ක ටීචර් හම්බෙන්න යනකොට ටීචර් ප්‍රශ්න අහනකොට අම්මා උත්තර දෙනවා වගේ මහින්ද රාජපක්ෂ මහත්මයා කීප වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බේරගත් අවස්ථාවක් තියෙනවා. ඒත් අන්තිම ටිකේ බේරගන්න බැරිම පාර තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වේ දැන් නැගිටලා ඇති මේක කියලා. දැන් කෙලිම විමල් විනාශමැතිතුමා කටින් පිට වුණානේ මේ 19 ගණන් අපින්ද තමයි දාන්න හිටියේ මෙයාව වැරදිලා ගෝඨාභය දැම්ම කියලා වගේ කතාවක් කිව්වනේ. ඒ කියන්නේ මේ ඇහිඳාස් කෙනින් මේ එයාට දැක්මක් තියෙනවා නම් අපි නැවත නැවත ආරාධනා කරනවා. අපිට වාද විවාද අවශ්‍ය නැහැ. අපි දන්නවා ඔබතුමාට විවාද කරන්න බෑ කියලා. කකුල් දෙක වෙවුලනවා. ඒව ඕනේ නැහැ. සජිත් මැතිතුමා කියයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙන්න මේ අවුරුදු 5 ඇතුළතදී මේ දේවල් කරනවා. අපි අපේ පැත්තෙන් කියයි. ඔබතුමා එන්නේ ඇවිල්ලා කියන්නේ ඔබතුමාගේ කණ්ඩායම සහ ඔබතුමා මොන දේවල්ද කරන්න හිතාගෙන ඉන්නේ අනාගතෙච්චරයි.